Oppo සහ Vivo කියන්නේ ලංකාවේ දැනට ජනප්‍රිය සහ ගොඩක් high quality smartphone brand එකක්. මේ brand දෙකෙන්ම Oppo F11 Pro සහ Vivo V15 Pro කියලා smartphones model දෙකක් release කරා. මේ phone model දෙකම අපි compare කරලා බලමු මේ phone දෙකේ තියෙන හොඳ සහ නරක මොකක්ද කියලා. ඉතින් මේ comparing මේ phone දෙකෙන් එකක් මිලදී ගන්න බලාපොරොත්තු වන අයට ගොඩක් ලොකු idea එකක් ගන්න පුළුවන් වෙයි. Video එක බලන කලින් පළලා subscribe කියලා button එකක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. මුලින්ම අපි phone දෙකේම design එක බලමු. Oppo F11 Pro එකට ගොඩක් ලස්සන gradient color එකක් use කරලා තියෙනවා. මේක ආලෝකයට ගොඩක් හොඳ reflect එකක් පෙන්වනවා. Vivo V50 Pro එකටත් තියෙන්නේ ඒ වගේම design එකක්. ගොඩක් ලස්සනයි design එකේ කිසිම වරදක් නැහැ. හැබැයි මේකෙදි මම Oppo F11 Pro එකේ design එකට ගොඩක් කැමතියි. හැබැයි ඔයාගේ කැමැත්ත මේකේ වෙනස් වෙන්න පුළුවන්. Phone එක මිලදී ගන්න කලින් ඔයාට කැමති design එක තෝරගන්න. දෙවෙනියට බලන්න යන්නේ phone දෙකේම build quality එක. Phone දෙකටම තියෙන්නේ plastic body එකක්. හැබැයි බැලු බැලමට glass look එකක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම phone දෙකම හීරෙන්න ඉඩ තියෙනවා මේ phone දෙක use කරනකොට. ඒ නිසා phone එකට cover එකක් අනිවාර්යයෙන්ම දාලා use කරන්න. තව දෙයක් කියන්න තියෙනවා phone දෙකම අතට එකම feel එකක් තියෙන නිසා එකම බරක් තියෙන්නේ. මේ නිසා බරෙන් ගොඩක් ලොකු වෙනසක් හොයාගන්න බෑ. මේකේ තුන්වෙනියට phone දෙකේම fingerprint sensor එක බැලුවොත් Oppo F11 Pro වල phone එකේ පිටිපස්සේ fingerprint sensor එක බලා ගන්න පුළුවන්. හැබැයි Vivo V50 Pro වල in display fingerprint sensor එකක් තමයි මේකට තියෙන්නේ. මේ දෙකෙන්ම in display fingerprint sensor එක අලුත් තාක්ෂණයක්. හැබැයි Oppo F11 Pro වල තියෙන optical fingerprint sensor එකට වඩා මේක slow. මේ නිසා ඔයාලට කැමති model එකකට මේ දෙකෙන් ඔයාලට යන්න පුළුවන්. මගේ කැමත්ත නම් Oppo F11 Pro වල තියෙන fingerprint sensor එක. මොකද ගොඩක් fast සහ ගොඩක් ලේසියෙන් access කරන්න පුළුවන් තැනක මේ fingerprint sensor එක build කරලා තියෙනවා. හතරවෙනියට බලන්න යන්නේ display එක ගැන. Phone දෙකේම display බැලුවා නම් තීරණා bezels නැති display එකක් කියලා. මේ display දෙකේම quality එක බැලුවත් ගොඩක් අමාරුයි හොයාගන්න. මොකද දෙකම එක වගේ. මේ side by side compare එක බැලුවා නම් ඕගලන්ට තීරණා ඇති මේ දෙකම ගොඩක් සමානයි. හැබැයි Vivo වල deep black ගතිය හොඳට බලා ගන්න පුළුවන්. මොකද super AMOLED display එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඕගලන් ගොඩක් ලොකු display එකකට කැමති නම් Oppo F11 Pro වල තියෙන 6.5 inches full HD display එකට යන්න පුළුවන්. මේ display එකට තව Gorilla Glass 5 protection එක තියෙනවා. හැබැයි Vivo වල මේ protection එක නැහැ. නමුත් Super AMOLED display එකක් තියෙන්නේ. මේ දෙකෙන්ම ඔයගලන්ට කැමති එකක් choose කරගන්න පුළුවන්. පස්වෙනියට processor එක. Phone එකේ processor එක ගොඩක් වැදගත් phone එකක් මිලදී ගන්නකොට. Oppo F11 Pro වල තියෙන්නේ MediaTek P17 කියන 12 nanometer chipset එක. මේ chipset එකත් එක්ක hyper boost කියන තාක්ෂණය add කරලා තියෙනවා. මේ තාක්ෂණය නිසා gaming වලට ගොඩක් හොඳ support කරනවා මේ F11 Pro එක. හැබැයි Vivo V50 Pro වල තියෙන්නේ Snapdragon 675 කියන 11 nanometer chipset එක. මේ 675 කියන chipset එක gaming වලට ගොඩක් හොඳට perform කරා Samsung Galaxy A17 වගේ premium phone වල. ඉතින් මේ MediaTek P17 වලට වඩා Snapdragon 675 chipset එක ගොඩක් හොඳයි. මේ නිසා processor එක පැත්තෙන් Vivo V50 Pro එක ගොඩක් හොඳයි F11 Pro එකට වඩා. හයවෙනියට phone දෙකේම camera එක බැලුවොත් Oppo F11 Pro වල dual camera setup එකක් බලා ගන්න පුළුවන්. 48 megapixel wide camera එකක් සහ 5 megapixel depth camera එක. Vivo V50 Pro වල triple camera setup එකක් තියෙන්නේ. 48 megapixel wide camera එක, 8 megapixel ultra wide camera එක සහ 5 megapixel depth camera එක. මේ photo samples බැලුවොත් phone දෙකේම colors, dynamic range හොඳටම තියෙනවා. හැබැයි සමහර තැන්වල phone දෙකම වෙනස් විදිහකට තමයි perform කරන්නේ. මේකෙදි Oppo F11 Pro වල details ගොඩක් හොඳයි වගේ තමයි පේන්නේ මේ V50 Pro වලට වඩා. Vivo V50 Pro වල colors වල vivid ගතිය වැඩි. මගේ අදහස නම් Oppo F11 Pro එක ගොඩක් හොඳට perform කරනවා මේ camera එක පැත්තෙන්. අන්තිමට අපි phone දෙකේම battery life එක බැලුවොත් Oppo F11 Pro වල battery life එක ගොඩක් හොඳයි. මොකද 4000 mAh capacity එකක් සහ Vook 3.5 fast charging add කරලා තියෙනවා. charge වන speed එක ගොඩක් හොඳයි සහ battery life එකත් ගොඩක් හොඳයි. හැබැයි Vivo V50 Pro වල 3700 mAh capacity එකක් තියෙන්නේ. ඒ වගේම fast charging support කරනවා මේකෙත්. ඉතින් මේ තමයි Oppo F11 Pro සහ Vivo V50 Pro දෙකේම compare එක.
මේ කම්පෙයර් එකෙන් මගෙන් මොකක් හරි මිස් වුණ දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලට කමෙන්ට් කරන්න සහ ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න සිංහල ටෙක් YouTube channel එකට අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපේ social media follow කරන්න, like කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේ වීඩියෝකින් හමුමු. Peace.